සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩණය කපුවා දිගහැරම ශ්‍රද්ධා රූපහානි 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම වාග්ය දනංජිල්ල කොල්ල ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ මත පැනවූ පාලන මිල ඉවතට කිරිපිටි මිල 136කින් ඉහළ නැගී පනවායති පලාත් අතර සංචරණ සීමා 21 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. නොවැම්බර් මාස මුල් සතිය වන විට පාසල් සියලු ශ්‍රේණී සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුම්. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජණයක ඉන්දියාව මේ මාස 15 වනදා සිට සංචාරකීන්ට විවෘත වෙයි. කිරිපිටි ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ඊයේ රැස් වූ විශේෂ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළ යාමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි රාජමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා ප්‍රකාශ කළේ. රුපියල්ට සාපේක්ෂව ඩොලරේ යගේ ඉහළ යාම ලෝක වෙළඳ පොලේ භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මත කිරිපිටි ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අනයන සමාගම් කිහිපයක් විසින් වරින් වර එම නිෂ්පාදනයන්ගේ මිල ඉහළ දැමීමට ඉල්ලීම් සිදු කරද අජය විසින් ඒ සඳහා අවසරයක් ලබා දීමට කටයුතු කළේ නැහැ. මේ හේතුවෙන් අනයනකරුවන් විසින් සිය අනයන කටයුතු අතහැර දැමීම මෙරට වෙළඳපොළ තුල දැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති කිරීමට සමත් වුණා. ඒ අනුව වෙළඳපොළ තුල ඇතිව තිබූ කිරිපිටි හිඟය අවම කිරීම සඳහා පසුගිය දරස් වූ ජීවන වියදම් කමිටුව මගින් කිරිපිටි කිලෝවක් සඳහා රුපියල් 200ක මිලි ඉහළ දැමීමක් සඳහා යෝජනා වූ අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමි වුණා. අදාළ යෝජනාව කිරිපිටි අනයනකරුවන් පිළිගත් අතර එම මිල යටතේ නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යාම සඳහා පසුගියදා මහ බැංකුවේ මැදිහත් වීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් වරාය තුල සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහලුම් නිදහස් කර ගැනීමට වාණිජ බැංකු දෙකක් වෙත නිදහස් කරනු ලැබුවා. එවන් පසුබිමක් තුලයි ඊයේ දිනේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පණ බා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය විසින් තීරණය කළේ. මේ ආකාරයෙන් පාලන මිල ඉවත් කළත් ඒ අදාළ සමාගම් අදාළ නිෂ්පාදන වෙළඳපොළට ලබා දීමේදී තමන්ගේ වැයවන සාධාරණ පිරිවැයට සාධාරණ ලාභයක් තබාගෙන මහජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බවත් එසේ සාධාරණ ලාභයකින් තොරව අසාධාරණ ලාභයක් යම් ආයතනයක් යම් නිෂ්පාදනයක් ලබා ගැනීමට කටයුතු කළහොත් නැවතත් පාරිභෝගික අධිකාරියේ ඒ පනතට ප්‍රකාරව අපි මිල පාලනයකට පත් කරලා ඒ අසාධාරණ විදිහට වැඩි කරන භාණ්ඩ මිල පාලනය කිරීමට නැවත වතාවක් අපි ඉදිරිපත් වීමේ පදනම මතයි මෙම ගැසට් නිවේදන මගින් අපි පාලන මිල ඉවත් කිරීමට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝවක් රුපියල් 1300ක සහ ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 520ක උපරිම මිලකට යටත්ව මිල ඉහළ දමන බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සමාජික ලක්ෂ්මන් විරසූරිය මහතා පවසනවා. කෙසේ වෙතත් පාලන මිල ඉවත් කළද පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මිල අය නොකරන බවයි විරසූරිය මහතා අවධාරණය කළේ. කිරිපිටි කිලෝවක් රුපියල් 1300කට කිරිපිටි ගෑම් 400ක් රුපියල් 520කට වෙන උපරිම මිලකින් තමයි අපි මෙයා කරන්නේ. දේශීය නිෂ්පාදනයට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ අයට ඩොලර් එකේ බලපෑමක් නැහැ. නැව් ගාස්තුවක් නැහැ. වැට් බද්දක් නැහැ. ඒ නිසා ඒ අයට මේක පවත්වාගෙන යන්න පුළුවන්. අපි මේ ටික එකතු කරාම අපි රුපියල් 1300කට අපි මිල පවත්වාගෙන යනවා ස්ථාවරව ඩොලර් එක 203ට සහ කිරිපිටි කිලෝවක් ඩොලර් 4710කට 4720ක් අතර ප්‍රමාණයකට. දැනට තියෙන්නේ බදු නැහැ. වැට් එක විතරයි. එහෙම නැත්නම් බදු දැම්මොත් ඒක ඒ බදු එකතු කරන ගාන අපි එකට එකතු කරන්න වෙනවා. ඔබතුමාලා නියම කරන මිලට පාරිභෝග කටයුතු අධිකාරිය එකග වෙයිද? ඔව් අනිවාර්යයෙන්ම එකතු වෙන්න වෙනවනේ. නැත්නම් ඉතින් අපි කොහොමද පවත්වාගෙන යන්නේ? ඔබ පාරිභෝග අධිකාරිය මේකට ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ මිල වෙනස් කරන්න ගියාම ආපහු නිහිඟයක් ඇති වෙයි රට තුල. එසේම ගෑස් මිල සම්බන්ධයෙන් අද දිනේ අවසන් තීරණයකට එළඹෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් වෙළඳපොළ තුල කිසිදු ගෑස් සිංගයක් ඇති නොවන බවද එම සමාගම අවධාරණය කරනවා. මේ අතර කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි ඇතුළු සියලු බහලුම් නිදහස් කර අවසන් බව මහ බැංකු අධිපති අජිත් නිවාත් කබ්‍රාල් මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වීමෙන්. කිරිපිටි සඳහා දැනට වරායේ තියෙන සියලුම බහලුම් නිදහස් කරන්නට කටයුතු කරලා ඉවරයි. ඉතින් මම හිතන්නේ කිරිපිටි සඳහා ඒ අය ඇනුම් කළ නැත්නම් එහෙම නැත්නම් ඇනුම් කරලා රටට ඇවිල්ලා ඒක තාම වෙළඳ පොළට අලෙවි වෙලා නැත්නම් ඒකට අපිට හරියට මට උත්තර දෙන්න බෑ. කන්ටේනර්ස් වලින් කිරිපිටි ගෙන ආපු සියලුම කන්ටේනර් සඳහා අවශ්‍ය වෙන මුදල මහ බැංකුවෙන් නිදහස් කරපු බවට සාක්ෂියක් දෙන්නට පුළුවන්. මේ අතර කිරිපිටි ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද අදහස් පළ වුණා. කිරිපිටි කිලෝ හේක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට අද කිරිපිටි සමාගම් තීරණය කොට තිබෙනවා. අද හවසට පාරිභෝගික අධිකාරිය අදාළ අමාත්‍යංශයත් එක්ක ගෑස් සමාගම් සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ගෑස් සමාගම් විසින් විශේෂම ලිට්‍රෝ ගෑස් සමාගම තමන් ලාභ අලාභ තත්ත්වය පවත්වාගෙන යන අවුම් වශයෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩි කළ යුතුය කියන යෝජනාව ඉදිරිපත් කරන්න සූදානම් වී තිබෙනවා. එනිසා අද හවස වෙනකොට බොහෝ දුරට ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කින්වත් මිල ඉහළ යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබුණු අර්බුදයේ මෙවැනි ආර්ථිකයක් මෙවැනි කඩාවැටීමක් අපේ රටේ හිමි වෙන බව දශක ගණනාවක් මුල්ලේ අපි මේ පාර්ලිමේන්තුවේ පිටත සාකච්ඡා කරමින් තිබුණා. මේ මුළු ලෝකෙම සංචරණ සීමා පනවලා එකට එකක් රොකට්ටුවක වේගයෙන් භාණ්ඩවල මිල වැඩි වෙලා කන්ටේනර් ගාස්තු වැඩි වෙලා නැව් ගාස්තු වැඩි වෙලා ගිය සතියේ ඉතරක් ගෑස් මිල පමණක් ලෝක වෙළඳපොළේ 130කින් වර්ධනය වෙච්ච තත්වයක් තුල තමයි මේ රට මේ විදිහට කටයුතු කරන්නේ. දැනට ක්‍රියාත්මක වන පළාත අතර සංචාරන සීමා මේ මාස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට අද රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා. මෙතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 772 දෙනෙකු හඳුනා ගනු ලැබුවේ කොවිඩ් ආසාදිත මරණ 44ක්ද වාර්තා කරමින්. කොවිඩ් වසංගතයේ හේතුවෙන් දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා මෙම මාස පළමු වන දවසන් වුවත් පළාත් අතර සංචරණ සීමා කණ්ඩෝ පවත්වාගෙන යාමටයි රජය තීරණය කර තිබුණේ. නමුත් අද පෙරවරුවේ රැස් වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කළේ පනවා ඇතිම සංචරණ සීමා මෙම මාස 21 වනදා දක්වා දීර්ඝ කිරීමටයි. එමෙන්ම එහිදී වයස් අවුරුදු 18 19 අතර පාසල් සිසුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරුණා. තමන් ඉගෙනුම ලබන පාසලේදීම ඒ සඳහා සිසුන්ට අවස්ථාව හිමි කර දෙන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත් කරණය කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සිදුවනු ඇති. මේ වන විට මෙරට වයස් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් 100%ක් කොවිඩ් එන්නත් කරණයට ලක් කර ඇති අතර අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 98%කට එන්නත ලබා දී ඇති බවද කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී අවධාරණය වුණා. මේ අතර පූර්ණ එන්නත් කරණයට ලක් වූ පුද්ගලයින්ට යෝජිත ඩිජිටල් කාඩ් පත සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත සිල්වා මහතා සඳහන් කළේ අදාළ කාඩ් පත නිකුත් කිරීම ඇතුළු ක්‍රමවේද සකස් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බවයි. කෙසේ වෙතත් පූර්ණ එන්නත් කරණයට ලක් වූ විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලයන් සඳහා අදාළ ඩිජිටල් කාඩ් පත නිකුත් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළා. මුළු රටේ ජනගහනයෙන් 66.6% ප්‍රමාණයකට පළමු මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම 70% ඉක්මෝලා මේ ආවරණය ලබා ගන්න පුළුවන් වෙන බවට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන්. නමුත් මම හිතනවා තවත් ඉදිරියට ඊටත් වඩා ප්‍රමාණයකට මේ එන්නත් ආවරණය ලබා ගන්න පුළුවන් වෙයි කියන එකයි අපේ විශ්වාසය. ඒ අනුව 70% ඉක්මෝලා එන්නත් ආවරණය ලබාගත් රටවල් ලෝකයේම තියෙන දියුණු රටවල් අතර උනත් තියෙන ඉතා අතලොස්සයි. ලංකාවට මේ තත්ත්වය ළඟදීම ලබා ගැනීමට පුළුවන් වෙන එක මම හිතනවා ඉතාමත් සන්තෝෂයට කාරණයක්. මේ දක්වා ලබා දීලා තියෙන දෙවන මාත්‍රාවත් එක්ක බලපුවාමත් 55% ඉක්මෝලා පූර්ණ ආරක්ෂාව ලබා දීපු අය මේ වෙනකොටත් සිටිනවා. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 772ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 523,550ක් ලෙසයි. පහුගිය ටිකේ ලංකාව තුළ රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර වැඩිවීමක් සිදු වුණා. ඒ ප්‍රධානම හේතුව වුණේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සමග ඩෙල්ටා ප්‍රභේදය තවම ශ්‍රී ලංකාව තුළ පවතිනවා සහ විශේෂයෙන්ම ජනගහනය දැනට සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නත් කරන ලබා දීම සිදු වෙලා
इनकरण मात्राधिकम संपूर्ण वेला प्रतिशक्त शरीर वर्धने वेला रोगेट विरुद्ध सटन किरी हेकिया समाजे विशाल प्रमाणिक लबागन्ना तुरु मे शील क्रिया मार्ग अनुगमन किरीता वेदगा नवत नवत मे रैली जीवित රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දක්වන්නේ 13229ක් ලෙසයි. මේ අද දක්වන සංඛ්‍යාවල බරපතල වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ සංඛ්‍යාවන් ඉතාමත්ම අඩු සංඛ්‍යාවකට අඩු වෙලා තියෙනවා. මොකද දැන් සමස්ත රෝගීන්ගේ ධාරිතාව ඉස්සර තිබුණාට වඩා අඩු නිසා සෑම තැනකින්ම නිතිපරා මේ තොරතුරු ලැබෙනවා. ඉතින් එකක් දෙකක් එහෙම වුණාට සාමාන්‍යයෙන් මේ සංඛ්‍යාවල කිසිම අඩුවක් නැහැ. ඒ වගේම මරණ සංඛ්‍යාව ගැන නම් වඩාත්ම අපිට කියන්න පුළුවන් මේ මරණ සෑම රෝහලකින්ම අපි දුරකථන මාර්ගයෙන් දිනපතා ලබා ගන්නා තොරතුරු ඒ අනුව එම රෝගීන්ගේ ප්‍රමාද වී වාර්තා වෙන මරණයක් ගැන අපිට කියන්න අමාරුයි මේ අගය ගැන වඩාත්ම නිවැරදි අගයක් කියලා බය නැතුව කියන්න පුළුවන්. දැන් ජීවිනේම දුම්රිය ධාවනය ඉදිරියට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය ධාවනය කරන අවස්ථාවේදී ක්‍රැෂ් වීමේ ප්‍රශ්නේ නැවතත් මතුවෙනවා. ඒකට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කර මේක ආරම්භ කරනවා ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය බලධාරීන්ගෙන්. එහෙම නැතුව පිට පසුව කියන්න එපා. අපි දන්නේ නැහැ අපිට මේ ආකාරයට බලපෑමක් සිදු වුණොත් ඒ පිළිබඳව සෞඛ්‍යයට පමණක් වගකීම බාර දෙන්න එපා. මේ අතර විදේශගතව සිට පැමිණෙන දේශ විදේශ පුද්ගලයන් සඳහා පනවා තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග යුරෝපා රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකීන්ගේ යම් වර්ධනයක් පෙන්눔 කරන බව සංචාරක මණ්ඩලය පවසනවා. පූර්ණ එන්නත්කරණයට ලක්වීමෙන් දින 14කට පසු හා ගුවන්ගත වීමට පැය 72කට පෙර දුකරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බව තහවුරු නොවන්නේ නම් මෙරටදී අලි PCR පරීක්ෂණයක් හා නිරෝධායනී අවශ්‍ය නොවන අයුරින් මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කළා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 31780ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දක්වන්නේ 479182ක් ලෙසයි. මෙතර ලොව පුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව යලිත් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. ගෝලීය කොවිඩ් වසංගතයේ අවසන් වෙමින් පවතින බවට බොහෝ දෙනා සිතා සිටියත් තවමත් ගතවන්නේ එහි මැදි අවධියේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර තිබෙනවා. එසේම ලොව පුරා කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණය ක්‍රියාත්මක වෙමින් පැවතියත් මේ වන විට කොවිඩ් මරණ සහ ආසාදිතයන්ගේ යලි ඉහළ යාමක් රටවල් රැසකින් වාර්තා වන බවයි එම සංවිධානය පෙන්වා දී ඇත්තේ. වර්ල්ඩ්ඕමීටර්ස් වෙබ් අඩවියේ දත්තවලට අනුව ඊයේ 1700 ඉක්ම වූ වැඩිම කොවිඩ් මරණ සහ ලක්ෂයේ ඉක්ම වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ඊයේ රුසියාවෙන් කොවිඩ් මරණ 924ක් වාර්තා වී ඇති අතර 27000කට අධික ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. මෙක්සිකෝවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 713ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 7000 ඉක්මවා ඇති බවටයි වාර්තා වන්නේ. එවෙන්ම බ්‍රසීලයෙන්ද ගත වූ දිනේ කොවිඩ් මරණ 451ක් සහ ආසාදිතයන් 15000 ඉක්මවා යලි වාර්තා වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව මෙවන් පසුබිමක කොවිඩ් වසංගතයේ අවසන් බවට බොහෝ දිනා මත පළ කළද තවමත් ගතවන්නේ එහි මැදි අවධිය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවධාරණය කර ඇත්තේ. මේ අතර වසර එකහමාරකට අධික කාලයකට පමණ පසු එළැඹෙන 15වැනිදා සිට ඉන්දියාව විදේශ සංචාරකයන් සඳහා විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. පසුගිය කාලවකවානුව තුළ ගෝලීය කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්වුණු ඉන්දියාව 2020 වසරේ මාර්තු මස සිට දැඩි නිරෝධායන සීමාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩු වීමත් එන්නත් කරන ක්‍රියාවලියත් හේතුවෙන් ඉන්දියාව විදේශ සංචාරකයන් සඳහා යලි විවෘත කිරීමටයි මෝදි රජය තීරණය කර ඇත්තේ. එළඹෙන නොවැම්බර් මාස මුල් සතිය වන විට සියලුම ශ්‍රේණි සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට සැලසුම් කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසීල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
දැන් මේ වෙනකොට වසර දෙකක් යනකම් අපේ දරුවන්ට විෂය නිර්දේශයේ ඉගෙන ගැනීම අවකාශයක් තිබුණේ නැහැ. විභාගයේ පැවැත්වීමට තීන්දුව කරන්නේ නව විෂය නිර්දේශයක් ඉක්මනින් කඩිනමින් ළමයින්ට ලබා දෙනවද? එහෙම නැත්නම් පරණ විෂය නිර්දේශයේ තුල දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන මොන හරි ක්‍රමවේදයක් තියෙනවද? මොකද මේ වෙනකොට ඒ දරුව අතර ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද දැන් අපිට වෙන්නේ කියලා. මේ අවස්ථාව වෙනකොට ලබන 21 වෙනිදා දැන් ආරම්භ කළා අධ්‍යයන හතරක් යටතේ සියලුම ශ්‍රේණි ටික ආරම්භ වෙනවා නොවැම්බර් මාසේ මුල වෙනවා. ඒක තමයි සැලස්. ඊට පස්සේ කාල සීමාවක් විෂය නිර්දේශය ආවරණය කිරීමට සහ දරුවන්ට විභාගයට සූදානම් වීම සඳහා යම් කාලයක් අවශ්‍ය වෙනවා. මොකද මේ වෙනකොට තක්සේරුවක් කරගෙන යනවා පළාත් මට්ටමින් කොයිතරම් දුරට මේ පාසල් විවෘත වී තිබු කාල සීමාව තුළ විෂය මාලාව ආවරණය වුණාද කියන එක. හැබැයි කොහොම වුණත් ගරු මන්ත්‍රීතුමනි ඔය පැරණි විෂය නිර්දේශය සහ නව විෂය නිර්දේශය කියලා ඉන්නේ අවුරුදු 8කට වතාවක් විෂය මාලා සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. විෂය නිර්දේශය නෙමෙයි ප්‍රශ්න මතන ඔබතුමා අහපු ප්‍රශ්නය මෙතරම් ප්‍රමාණයක් ආවරණය කළා නැති විට මේකේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්න පත්‍රය යමක් කරනවාද කියන කාරණේ. ඒක කරන්න බෑ. විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තස්පල විභාගයේ ප්‍රමිතිය වෙනස් කරන්න බෑ. ඉගෙන ගැනීම ආවරණය කිරීම සඳහා කාලයක් ලබා දීලා ඒකෙන් සෑහීමකටපත් වෙන අවස්ථාවේදී දරුවන්ට අසාධාරණක් වුණ හැට විභාගය පාතුන හැර सेकंड शाही थर्ड शाही करना है तो मेरे प्रश्न है प्रधान प्रश्न फर्स्ट शाही करना है इंसान प्रश्न पत्र प्रमित बिना सकन पुलाकमा के प्रश्न पीलिए विषय आवरण कल विभाग सूदान खाली लबादी असाधारण विभाग लबन मूल सरसुम कर प्रकाश निकूत पाशालाध्यापन शेस्त्रे අද පවතින වැටුප් අර්බුදය ගුරුවරුහා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් මාලාව සම්බන්ධව පාසල් අධ්‍යාපන ශාස්ත්‍රය යලි අපේ රටේ ලක්ෂ 43ක් වූ දරුවන්ගේ යහපත පිණිස පරිවර්තනය කිරීම අපේ රජයේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයේ ලෙස සලකනවා. 2021 8/30 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව ගන්නාලද තීරණය පිළිබඳ වාචිකව හා ලිඛිතව අමාත්‍ය ලේකම්තුමාගේ අක්ෂණින් සියලු වෘත්තීය සමිති වෙත දන්වන ලද මේ අමාත්‍ය මණ්ඩලය ගත්ත තීරණ හතරම එම අයගේ එකඟතාවයට අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයෙක් පළමුවරට අත්සන් කරලා දීලා තියෙනවා. මේ වැටුප් පැටවීම පිළි අරගෙන ඒ ක්‍රියාත්මක කිරීමට 2022 අයවැය ගරු මුදල් ඇමතිතුමා නොවැම්බර් මාසයේ පළවෙනි දෙවැනි සතියේදී ඉදිරිපත් කරන කොට ගරු කථානායකතුමනි ඉෂ්ට කිරීමේ ක්‍රියා මාර්ගය ආරම්භ වෙනවා. ඒ අනුව එය කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා තිබෙනවා. ශ්‍රද්ධා පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තමයි සමානුග්‍රහය සෞභාග්‍ය සුවඳ කෝරු ආසිරි මල් වස්සන සුමුතු සුවඳ ඉස්සර තිබ්බ දනිස් අමාරුවට මෙහෙම කඩනගින්න බහින්න හිතන්නවත් බැ ඉස්සර තිබ්බ කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බැ ඉස්සර තිබුණු උරිහි සමාරුවට මෙහෙම වැඩ ගන්න එක හිතන්නවත් බැ රාජපුර හන්දි තෙල ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආදරටී සහ නාරගටක සීම සම්පූර්ණයෙන් සුව කරයි කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බැ රාජපුර හන්දි තෙල ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආදරටි සහ නාරගටක සීම සම්පූර්ණයෙන් සුව කරයි දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් අද උදේසන 7 සිට වැඩ වර්ජිනේක නිරත වුණා. රුපියල් 7500ක කොවිඩ් අවදානම් මාසික දීමනාව අකණ්ඩව ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද පෙරවරු 7 සිට ක්‍රියාත්මක කළ පැය 5ක වර්ජනයේ හේතුවෙන් රෝහල් කටයුතු වලට බාධා එල්ල වුණා. හැමතිස්සෙම දුප්පත් මිනිහා තමයි දැලෙන්නේ. දන්නේ නැතුව ආවේ. මේ රස්තියදීනේ.
කොවිඩ් වසංගතයේ නිමවනතුරු රුපියල් 7500ක මාසික දීමනාව ලබා නොදීම සහ අතිකාල දීමනා ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධතාවය දක්වමිනුයි අද දිනේ සෞඛ්‍ය වෘත්තීය සමිතිය සන්ධානීය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණේ. ඒ අනුව එම සන්ධානයට සම්බන්ධ හෙදෙහෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද පෙරවරු 7 සිට 12 දක්වා සේවයෙන් ඉවත් වුණා. කෙසේ වෙතත් ළමා මාතෘ පිළිකා හා කොවිඩ් රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුණේ නැහැ. තම සාධාරණ ඉල්ලීම් කීපයක් තමයි අපි ආණ්ඩුවේ ඉදිරිපත් කරේ. දැන් අපි කියනවා කොරෝනා වගේ වසංගත රට පුරාම එන එකක්, පළාත් සභාවට එන එකක්, මධ්‍යම රජයට එන එකක් නෙමෙයිනේ. ලෝකේ පුරාම තියෙන, රට පුරාම තියෙන. ඉතින් මේවට ඔරොත්තු දෙන සෞඛ්‍ය සංවෘත සේවාවක් කරන්න කියලා. නමුත් එහෙම කරන්නේ නැහැ. ගණන් ගන්නෙත් ඊළඟට කොවිඩ් සහන දීමනා නතර කරා. ඉතින් මේව නැවත ගෙවන්න කියලා කියන උත්තරයක් නැහැ. අතිකාල අමතර සේවා පැය 200 300 කරනවා කුරප්පාඩු නිසා. ගෙවන්නේ පැය 60යි පැය 40යි කටුනායක ගුවන්තොටුපලේ රෑ ඇලි වෙනකන් වැඩ කරනවා පැය 200 300ක් කරනවා රෑ පැය 24ම වැඩ කරනවා ගෙවන්නේ පැය 80යි ඉතින් මේ වගේ ශ්‍රමය කොල්ල කන බලධාරීන් එක්ක වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව හැර වෙන විකල්පයක් ඇතුව විසඳුමක් ගන්න හැකියාවක් නැහැ ඇමතිවරයා සාකච්ඡා මග හරිනවා ඒ වගේම ආණ්ඩුව සාකච්ඡා මග හරිනවා දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ප්‍රේෂණ පහසු කිරීමට SL රෙමිට් නමින් ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවරගෙන තිබෙනවා. ඒ විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව මේ ඔස්සේ ස්වයං පරිශීලක ලියාපදිංචිය ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාවලීන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට මුදල් ලැබීමට පහසුකම් සැලසීම ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට ජංගම පසුම්බියකට ක්ෂණිකව මුදල් මාරු කිරීමට හැකි. ඊට අමතරව ආකර්ෂණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම, අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ ඍජු බිල්පත් ගෙවීමේ පහසුකමද මේ ඔස්සේ සපයාගත හැකි වීම විශේෂත්වයක්. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ නිල ජංගම දුරකථන යෙදුම වන DOE වෙත පිවිස එම සේවාව ලබා ගත හැකි. එලෙස ලබා ගන්නා ප්‍රතිඵල සටහනේ නිරවද්‍යතාවයේ ඕනෑම අවස්ථාවක මාර්ගගතව තහවුරු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩාමාණික්ය හෙට දින රිකිල්ලගස්කඩ මාදම්වල රජමහා විහාරස්ථානයේ වෙත් වැඩම කර වීමටයි නියමිත වෙත්තේ. මෙම පූජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාදය මැද්දේ අද දින උදෑසන බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ අතර හාලියල ඇටම්පිට කැප්පෙටිපොළ සහ හග්ගල පසු කරමින් ගමන් කරමිනුයි එහි ගමනාන්තය වන නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන්නේ. පූජනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදය මැද්දේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුවනවා. බොහෝ තරඟ ඉසව්වලට වයස් සීමා තිබුණත් වයස් සීමාව ඉක්මවවද තරඟයේ සීමා නොකළ මිනිසෙකු ගැනයි මේ කතාව. මේ ධර්මපාල් සිං ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ධර්මපාල් හැඳින්වෙන්නේ දක්ෂ ධාවන ශූරයෙක් විදිහට. ඒත් ඔහුගේ ශූරත්වය ඔහු ජීවත් වූ ගුදානම් ගමට පමණක් සීමා වුණා. විශ්වාස කරන්න, ධර්මපාල්ගේ වයස මේ වෙද්දි අවුරුදු 110 ඉක්මවනවා. ඔහුගේ හැඳුනුම් පතට අනුව ඔහු ඉපදී තියෙන්නේ 1897 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. කුඩා කාලේ ඉඳලම ගවයින් රැකබලා ගැනීමට සිය ගම්මානයේ ඉඳන් මීටර 600ක් 700ක් ඈතින් පිහිටි ගම්මානවලට ධර්මපාල් දිවගොස් තිබෙනවා. එතෙන් පටන් ගමේ පැවති උත්සවවලත් තරඟ ඉසව්වලදීත් ධර්මපාල් තමයි දුරදිවීමේ තරඟවල පළමුවැනියා වෙලා තියෙන්නේ. එවගේම පුංචි තරඟ වලින් දිනුවම ඔහුට තෑගි සහ මුදල් ආදිය ලැබුණත් ඔහුට සවියක් වී ඔහු ජාතික තලයේ ක්‍රීඩකයෙකු බවට පත් කරන්න එවක සිටි කිසිදු බලධාරියෙක් කටයුතු කරලා නැහැ. ඉතින් ඒ නිසා වසර ගණනාවක් යනකම්ම ධර්මපාල් සිය ගම්මානයේ මිනිසුන්ට පමණයි ධාවන ශූරයා වුණේ. ධර්මපාල් බොහොම නිරෝගී වගේම කිසියම් පිළිවෙතකට ජීවත් වූ මිනිසෙක් කියලයි ඔහුගේ ගම්මුණම් කියන්නේ. ඔහු දිනපතා පාන්දරම අවදි වී කිලෝමීටර 4ක් පමණ දුරක් දිව යනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ගැමි ආහාර වේලක් තමයි ඔහු සෑම විටම අනුභව කරලා තියෙන්නේ. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන බොහෝ සෙයින් උනන්දු වෙන ධර්මපාල් මතින් තොර මිනිසෙක්. සාක්ෂරතාවයේ ඌන උනත් හොඳ මතක ශක්තියක්ද ධර්මපාලට තිබෙනවා.
කොහොම වුණත් මේ අපූර්ව මිනිසා ගැන රටක් ලෝකයක් දැනගන්නේ ඔහු බොහෝ සේවියපත් වූ පසුවයි. ඒ විදිහට ඔහු සහභාගී වුණු ජාතික හා ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වලින් පදක්කම් 20කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට ඔහුට හැකියාව ලැබුණා. එවගේම 2014 වසරේදී ඉන්දියාවේ ජාතික මාස්ටර් මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර 200 තරගයේ තත්පර 46.7කින් නිමා කර එම ඉසව්ව වෙනුවෙන් පදක්කමක්ද දිනා ගන්නට ඔහුට හැකියාව ලැබුණා. ඇත්තෙන්ම ඔහු දක්ෂයෙක්. එවගේම ධාවන ශූරයෙක්. ඒත් ඔහු ලෝකය හඳුනාගත්තේ ඔහු සතු වටිනාම කාලය ගත වුණාට පස්සේ. දන්නවද ඒ කොහොම වුණත් තමන්ගේ නම තමන් වියපත් වූ පසුව හෝ ජාතික තලයට ගෙන එන්නට ලැබීම ගැන ධර්මපාල් නිහතමානීව සතුටු වෙනවා. බොහෝ තැන්වල තරඟ සංවිධායකයන් තමන්ගේ වයස ගැන මතවාද නැගුවත් වියපත් බව සමච්චලයට ලක් කළත් ඔහු සැබවින්ම ජීවිතය ජයග්‍රහණය කළ මිනිසෙක්. එයි කිව්වොත් ධර්මපාල් තමයි වියපත් වූ පසුව හෝ ලොව වයස්ගතම ධාවන ශූරයා ලෙස අභිසෙස් ලැබුවේ. අවධානය විදේශ පුවත් වෙත. ඉන්දියාව උග්‍ර බලපෑම් එල්ලවිය හැකි බලශක්ති අර්බුදයක් අභියසට පැමිණ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. සිය බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් ගල් අඟුරු බලාගාර මත යැපෙන ඉන්දියාව මේ වන විට බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ එරට ගල් අඟුරු බලාගාර 135න් අඩකටම ප්‍රමාණවත් ගල් අඟුරු සැපයීමක් සිදු නොවීම හේතුවෙන් කොවිඩ් වසංගතයේ පාලනය වීමත් සමග ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව තුළ විදුලි බලය සඳහා පවතින ඉල්ලුමද ඉහළ කොස් තිබෙනවා. එමෙන්ම ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිලද 40%කින් ඉහළ කොස් ඇති බැවින් ඉන්දියාවේ ගල් අඟුරු ආනයනයේද වසර දෙකකින් අවම මට්ටමකට පැමිණ ඇති බව වාර්තාවන්නේ. ලොව හතරවන විශාලතම ගල් අඟුරු සංචිතය ඉන්දියාවේ පිහිටියද එරට බලාගාල රඳා පවතින්නේ ආනයනික ගල් අඟුරු මත බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ නමුත් අර්බුදයේ අවසන් වීමට පෙර විකල්ප බලශක්තිවලට යොමු වීමට ඉන්දියාවට ප්‍රමාණවත් කාලයක් නොමැති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව උග්‍ර බලශක්ති අර්බුදයකට ලක්වීම වැළැක්වීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇති බවටයි විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ. මෙම වසරේ සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඉංග්‍රීසි භාෂා ලේඛක ටැන්සානියානු ජාතික අබ්දුල් රසාක් ගුරුනාට පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කර තිබෙනවා. යටත් විජිතවාදයේ බලපෑම් සහ සරණාගතයාගේ ඉරණම කෙරෙහි සම්මුති විරහිතව සාහිත්‍යකරණයේ නියැලීම ඇගයීමට ලක් කරමින් 2021 වසර සඳහා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය 73 හැවිරිදී ඔහුට පිරිනැමෙන බවයි සාහිත්‍ය පිළිබඳ නොබෙල් කමිටුව හේතුපාඨ වශයෙන් දක්වා ඇත්තේ. එහිදී නොබෙල් රන් පදක්කමට අමතරව මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.14ක් අබ්දුල් රසාක් ගුණාරට හිමිවන බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. හෙට ඔක්තෝබර් 9 වෙනිදා තැපැල් සේවය ඇගයීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර තැපැල් දිනය ඔක්තෝබර් මාස 9 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මෙරට ප්‍රවීණ සාහිත්‍යකරුවෙකු වූ සයිමන් නවගත්තේගමයන් මෙලොවින් සමුගෙන ඇත්තේ 2005 වසරේ ඔක්තෝබර් මාස 9 වන දිනයි. උගන්ඩාව ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ 1962 වසරේ ඔක්තෝබර් මාස 9 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා රූපහණී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.